මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධුරේ දරු ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරේන් ප්‍රථම වරට පාර්ලිමේන්තුව නියෝජනය කළ අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා අද පෙරවරුවේ සිය රාජ්‍ය අමාත්‍ය ධුරේන් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරේන් ඉල්ලා අස්වුණා. ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය අද පෙරවරුවේ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා වෙත බාර දීම සිදු වුණා. කැබිනට් අමාත්‍ය බලතල ලබා තිබු සම්බන්ධයෙන් වර්තා වූ අතර මෙහිදී අජිත් නිවඩ් කබ්‍රාල් මහතා ඊට පිළිතුරු ලබා දුන්නා. බොහෝ රටවල මහා බැංකුව අධිපති ධූරය තියෙන්නේ කැබිනට් මණ්ඩලයේ සමාජිකයෙක්ට සමාන තනතුරක. ජාත්‍යන්තරත් එක්ක කටයුතු කරද්දී පිළිගැනීමක් රටේ තියෙනවායි කියලා තියෙනකොට ඒක ඒ සාකච්ඡාවලට යන්නේ ඒක පහසුයි. එවැනි තත්ත්වයක් මම හිතන්නේ ජනාධිපතිතුමා උදා කළ දේවි. අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වැමෙන් පසු පුරපාඩු වූ එම මන්ත්‍රි ධුරය සඳහා මීට පෙර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ පසුව වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තුව නියෝජනය සඳහා සිය මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අසු ජයන්ත කැටකුඩ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත අද පස්වරුවේ ඉදිරිපත් කර තිබෙනවා. අජිත් නිවඩ් කබ්‍රාල් මහතාගේ ඉල්ලා අසුවීමත් සමග පුරපාඩු වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා සිදුකරන පත්කිරීම පිළිබඳව මෙතෙක් රජය කිසිදු තීරණයක් සිදු කර නැහැ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.